The Democratic National Alliance today organized a joint protest march demanding the government to abandon new constitutional amendments which they say will increase the powers of family rule. Protesters also demanded the government to immediately release former army commander and defeated presidential candidate General Sarath Fonseca from military custody. අනෙක් පැත්තෙන් ගත්තොත් විධායක ජනාධිපතිකමේ අහෝසි කරනවා වෙනුවට ඒක තවදුරටත් තබා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැති තන්ත්‍රයක් මාරු කරන්න උත්සාහ කරමින් ඉන්නවා ඒ වගේම අනෙක් පැත්තෙන් ජෙනරාල් ෆොන්සේකා මහත්මයාට විරුද්ධව කරන කටයුතු ආණ්ඩුව දිගටම කරගෙන යනවා එතුමාගෙන් පිළිගැනීම සඳහා නඩු පිට නඩු පවරමින් ඉන්නවා මේවා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිදු වෙන දේවල් නෙවෙයි ඒ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහුරු කරගන්න විශේෂයෙන්ම උතුරේ ජනතාවට පවා ප්‍රයන්තවාදයට නඩුව තියෙන නිසා අටපුරාම ප්‍රාන්තවාදී තහවුරු කිරීම සඳහාත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට විරෝධය පළ කිරීම සඳහාත් අපි ආරම්භ කරන උද්ඝෝෂණ මාලාවක පළවෙනි උද්ඝෝෂණ තමයි අද මේ විදිහට අපි බොරැල්ලෙන් ආරම්භ කරන්නේ. Silva also rejected media reports of a split in the DNA over the protest. අපි මේක කරන්නේ මේ අපේ සන්දහාණයෙන් ඒ නිසා වෙන පක්ෂ වලට අපි විශේෂ ආරාධනාවක් කරන්නේ නැහැ. මේ වගේම කියනවා මේ සරත් මනමේන්ද්‍ර මහත්තයාගේ පක්ෂ මේකට සහභාගි වෙන්නේ නැහැ කියලා. The country's indigenous people or Vadda community says they are not demanding for a separate land but only a land to live in peace as they are unable to preserve their traditions and customs with current living conditions. මේ එනවත් එක්ක ක්‍රමක්‍රමයෙන් අපේ සිරිතිරිතවල දැඩි හානිකර තත්ත්වයක් උදා වුණා. මොකද එන පිරිසු ඇවිල්ලා ඔවුන්ගේ බලපෑම් වල නිසා යම් යම් අපේ පරම්පරාවේ බොහෝ අයට දැඩි ගැටලු වලට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් මෙවැනි අද වැඩි පරම්පරාව ගැන මේ ආදිවාසීන් කියලා කතා කරත් අපේ උරුමය අද සෑහෙන දුරට විනාශ කරලා තිබෙනවා. විනාශ කරමින් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ ලෝකයා වැඩි පරම්පරාව කියලා කතා කරාට ඇයි අපිට අදවත් මේ නිදහස ලබා දෙන්නේ නැත්තේ? ඇයි අපිට අපේ හිමි අපේ නිජබිම මේ මුල් මේ රටේ මුල් පදිංචිකාරය හැටියට අපිට අපේ නිදහස ලබා දෙන්නේ නැත්තේ ඇයි? මේ විදිහට ගියොත් එහෙම ඉස්සරහා හෙට උපදින දරුවන්ට වෙන්නේ පොත්වලින් පින්තූර වලින් තමයි දැක ගන්න වෙන්නේ මේ පරම්පරාව. කැලේ අපිට සීමා මායිම් පනවල තුනට මේ කැලෑ කොටස මේ 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 පරම්පරාව. මේ කොටස මේ කලාව මේ પરම්පරාවට ඒවැ කිසිම කෙනෙක් ඒ ඒ කොටස් වලට අපේ අයිති කොටස් වලට කවුරුත් අත තිබෙන්නේ නැහැ අඩුම තරමින් මේ මේ වගේ අයිතියක් අපිට තිබුණා ඉතින් ඒ විතරක් නෙමෙයි රජවරුන්ගෙන් පස්සේ පසු කාලෙ වුණත් බැලුවාම සුදු අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන කාල සීමාවයි පවා අපේ රට වෙන්ක මේ කියන්නේ අපේ කොටස් වෙන් කර තමයි මහ වැඩි රට කියලා මේ කොටස් වල කිසිම සංවර්ධන කටයුතු කරේ නැහැ අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් උදා වෙලා තිබුණා මේ කිසිම අර වගේ වෙන අපිට හානිකර තත්ත්වයන් සහ ක්‍රියාදාමයන් එහි ඉටු නොවුණු නිසා. ඌරුවලිගේ වන්නිලා ඇත්තෝ the head of the Vadda community was speaking at a round table discussion organized by the National Revival Commission today. Vanilato says it is his responsibility to also look after youth who are willing to shed their traditional way of life and adopt a more modern lifestyle. අද දවස් පුංචි මං කෙනෙකුට මේ පරම්පරාව ඒ තුළ පාරම්පරික ජන ජීවිතයක පැත්තෙන් ආරක්ෂා කරනා වගේම අනිත් පැත්තෙන් අද මේ දූණුවයි සංවර්ධනය කියන මේ පැත්තට ගමන් කරන කොටසක් ඉදිද්දී එයාලා විමත්තරන්ට පොළඹවද්දී මට හිතෙනවා මං ඔවුන් ගැනත් මං බලන්න ඕන Forbes Business Magazine has named the beach stretch from Tangal Bay to Valigama in Sri Lanka's south and Benthotta to the southwest as among the top 10 in Asia. The beaches had been judged by a panel which included Graham Erden, a photographer based in Hong Kong, and John Borthwick, a Sydney-based travel writer and photographer. Sri Lanka has beautiful beaches on its southwest coast from the southern tip up towards Colombo. Forbes quoted Erden as saying, BC House Limited announced its initial public offering or IPO after having received approval from the CSE to reach out to the public for equity funding. Part of the proceeds will be used to finance BPO and internet data center businesses in the future, BC House Limited Director Sarath Vikramanayake told reporters at a media briefing. And we have just started a very successful BPO operation
and we are about to embark on a IDC operation very, very shortly with the funds that will come from the IPO. I mean, part of the funds that will come from the IPO. The IPO will open on August 5th. Mobile service provider Etisalat is investing $163 million to expand its coverage in Sri Lanka, including the war-ravaged areas of the north and east. The expansion drive is set to cover new 2G sites, introduce 3G technology with HSPA or high-speed packet access. We are expanding our coverage by over 1,000 sites. We are going to invest on technology, we are investing on 3G, and we will bring HSPA plus technology, which will deliver over 28.8 megabits per second in terms of data speeds. The total investment will exceed over $160 million or something like 18.5 billion rupees. Coverage investment will actually be distributed all over the country with special emphasis given to north and east. The 3G network will obviously deliver not only in Colombo but everywhere we have coverage, the best in speeds, which is the current HSPA plus technology. UAE-based Etisalat Telecommunications, which acquired 100% stake in Tigo, has attracted nearly 3 million customers in Sri Lanka since its launch in February this year. Etisalat operates in Egypt, Saudi Arabia and the Middle East and in Asian markets such as India, Pakistan, Afghanistan, Indonesia and Sri Lanka. It serves a subscriber base of over 90 million in 17 countries. Sri Lanka's mobile phone subscribers grew 30% to 15 million in the first quarter of 2010. Sri Lanka's 15 million mobile phone subscriber market is shared by Dialog, Sri Lanka Telecom Mobitel, Airtel, Hutch and Etisalat. The Met Department says light showers will occur at several places in the western Sabrogamuwa and central provinces and in the Gaul and Mathura districts. You can now follow Debrief on YouTube, Twitter, and Facebook.